අද ඔයාලට කියන්නේ සිබිල් වෙත්ත සිංහ නැන්දගේ තවත් ලස්සන කතාවක්. ඒකේ නම තමයි ගස් කපන්නා හා රුක් දෙවඟන. ගමේ අඳු මාමා ගස් කපන්නේ. මාමා ගස් කපලා ලී වලින් බක්කු හදලා වික්කේ කදක් බැඳගෙන පාරේ ඇවිදලා. අඳු මාමාගේ බිරිය ලංසෝ නැන්දා. බංකු හදලා ඉතුරු වුණු ලී කෑලි මිටි බැඳලා ගේදොර කොට වැට ළඟ තියාගෙන තරට වික්කා. මේ දෙන්න ජයෙන් ජයට පත් වෙන අතර කැලෑව විනාශ වෙමින් පැවතුණා. ගමේ රුවන් ගස් කොළන් වලට හරියට ආදරේ කළ ළමයි. පොත්පත් කියවෙ දොරකන අබගහේ අතු අතරේ දාගෙන තිබුණු ලෑල්ලක් උඩ ඉඳගෙන. ගී ඇතුලේ ඉන්නවට වඩා රුවන් කාලය ගත කළ එලි මහණේ. ගස් කොළන් ඔහුගේ මිතුරන් කියලායි රුවන්ට හිතුණේ. පරිසරය සමග ජීවත් වන ළමයින්ගේ දැනුම වැඩි. දොරකට අඹගහේ අත්තොඩ ඉඳගෙනයි රුවන් මේ දැනුම ලබා ගත්තේ. ඈත කැලෑවේ සිට ගම්මානයට හමන හුළඟේ වේගය ගස් නිසා අඩු වෙනවා. හෙවන පිරුණු කැලෑව මැද තිබුණු පොකුණ හිත සනසන සිසිලසක් ඇති කළා වගේ රුවන්ට දැනුනේ. රුවන් ගහ උඩ ඉඳගෙන මුළු විවේක කාලයම ගත කළේ කැලෑවේ මනසැතුම් කුරුල්ලන් ගැන ඉගෙන ගැනීමට. ඒකයි රුවන්ගේ විනෝදාංශය. අඳු මාමා මේ කිසි දෙයක් නොදන්නවා වගේ කැලෑවේ ගස් කැපුවේ. රුවන් නම් පුංචි කාලෙම ඉඳලමයි කැලෑව ගැන දන්නේ. ඒ හැම අසමුල්ලක් හැම ගහක් ගැන මොහුට තිබුණු විශේෂ දැනුමක්. ගස් කපන්නන් කැලෑව දින්නේ හිමිදිට පටලේ නැති වෙන්නට කලින්. මේ නිසා ඉඳහිට ගස් කපන දවස්වලදී අඳු මාමා කැලෑව අවදි කළේ. අලුයම් උදේ කැලෑ ගස් අතර වටපිටාව මීදුමින් වැහිලා. ඇඟට දැනුණු සිසිලෙන් හිතටත් දැනුනේ පුදුම සාමකාමී හැඟීමක්. දිව්‍ය ලෝකයට කිට්ටු තැනක් වාගේ ඒ වෙලාවේ කැලෑවේ පරිසරය. මේ වෙලාවේ නොපෙනුණු තැන්වල ඉඳන් කුරුල්ලන් තූරේ නාද මතු කළේ නොයෙක් කණි. මේ අතර අඳු මාමා වටපිට බලමින් සෝදිසි කරමින් උඩබිම බලමින් කැලෑවේ ඇවිද්දි පොරවත් කර තියාගෙන. ඔන්න ඔහොම යන අතරේ දවසක් අරුම පුදුම සිරියාවක් විහිදුවමින් ගහක් උඩ අත්තක රුක් දෙවගණක වාඩි වෙලා ඉන්නවා අඳු මාමා දැක්කේ. සියුම් පාට සේද සලු මුද සුළඟේ විහිදුනා. මාල වලලු පාසලඹ ආදීන් විහිදුනේ කිංකිණි නාදයක්. ඒ දුටු අඳු මාමා ගල් ගැසී බයේ වෙවුලන්න අර කටේ වචන නැතුව ගිහින්. අඳු මාමා පස්සෙන් පස්සට අඩියක් දෙකක් තිබ්බේ කැලෑව බිඳගෙන ආපහු ගෙදර දුවන්න හිතාගෙන. කරේ තිබුණු පොරව නිකම්ම බිමට වැටිලා. රුක් දෙවගණගේ වචන අඳු මාමා ළඟට ගලා ආවේ නීදුම් පටලේ සිදුරු කරමින්. අඳු මාමට නොදැනීමයි ඔහුගේ දෑත එකට එකතු වුණේ. නමස්කාර කරමින්. ගස් කොළන් කපා දමා කැලෑව විනාශ කිරීමෙන් අපට වගේම ඔබටත් වන්නේ මහා විපතක්. දිවගත වුණු අඳු මාමා කියන්න වැයම් කළේ ආනේ දේවීන් වහන්ස මට සමාව දෙන්න. අඳු මාමගේ කතාවට කන්නදී දෙවගණ තවදුරටත් කිව්වේ මේ කැලෑව අපේ වාසස්ථානය. මෙහි වාසය කරන සිව්පාවුන් කුරුල්ලන් ආරක්ෂා කිරීම අපේ යුතුකම වගේම ඔබෙත් වගකීමයි. ගස් කපා කැලෑ විනාශ කරන ඔබ වැනි අය පසුපස සාපයක් එන බව ඔබ දන්නවාද? අඳු මාමා නැවත වරක් සමාවට කරුණ ඉදිරිපත් කිරීමට වෙහෙසුණත් ඔහුගේ කටින් වචන පිට වුණේ කැඩි කැඩි. මේ අතර රුක් දෙවගණගේ සේදසල් සුළඟේ පාවුනේ සුරලව සිරියක් මවමින්. තවත් ඒතන රැඳී සිටීමට අකමැතුණු අඳු මාමා පස්සෙන් පස්සට අඩියෙන් අඩියට ගිහින් ආපහු හැරිලා කැලෑවේ බිඳගෙන වැටි වැටි ගෙදර දිව්වේ සීයකින් නොවේ. අමාරුවෙන් ගෙදරට දුවගත් අඳු මාමා පිලේ වැලේ ඇඳ උඩ වැටුනේ ලංසෝ නැන්දට කෑ ගහගෙන. අපි ඉවරයි බොලන්, අපි ඉවරයි. අනේ දෙයියනේ, මොකෝ මේ උනේ? පොරවට කකුල කැපුණයි ලංසෝ නැන්ද ඇහුවේ පුදුම වෙලා දුවගෙන ඉන්නේ. කකුල කැපුණා නම් හොඳයි, අපේ පස්සේ එනවලු සාපයක්. යක්කු දැක්ක මිනිහෙකුගේ බය පිටාන්ත වෙච්ච විරූපී මුහුණක් ඇතිවයි අඳු මාමා ඔහුට වෙච්ච හරිය ලංසෝ නැන්දට කිව්වේ. කතාවට කන් දීගෙන හිටි ලංසෝ නැන්දා හරියට ගහක වෙලුණු කිහිල් පරඬලයක් වාගේ ඇඹරි ඇඹරි වටපිට බැලුවේ. ඒත් ලංසෝ නැන්දා ඒ ගැන ඇයට හිතුණ දෙයි කිව්වේ. ඕ කොහොම නිකන් අත්තල දාන බැරි වේගෝයෝ. හොඳ හැටි දේව පූජාවක් ගෙනහින් ඒ ඇත්ත වැඩිහිටි ගහ මුලට තියලා සමාව ගන්නවි. මොනව? කවුද බලන් සමාව ගන්න රුතුන්ට ආයෙත් යන්නේ? අඳු මාමා කත් කිව්වේ තවමත් බයින් වගේ. එදාරෑ නොකා නොබී නිදිවරාගෙන අඳු මාමයි ලංසෝ නැන්දයි කල්පනා කළේ වෙච්ච වැද්දියට විසඳුමක්. කොහොම වුණත් පහුවදා රෑ වෙන්න කලින් පූජාවට්ටිය සූදානම්.
ඊටත් පහවදා හිමිදිරි උදේ කිසි කෙනෙකු අවදිවන්නට කලින් පූජාව තියන්න කැලෑවට යන්නයි ඕන් දෙන්න හිතාගත්තේ. ලන්සොනෙන්ද හිත පිරෙන සවිසාලේට පූජා වට්ටිය හදලා කිරිබත්, කැවුම්, කෙහෙල්, පළතුරු, රස කැවිලි සමග පාටමල් සුවඳ කුටු සහ හඳුන් කෝරුත් එහි තිබ්බා. එළිවෙන උදේ කුකුල හඬලන්නටත් කලිනුයි අඳුමාමයි ලන්සොනෙන්දයි කැලෑවට ඇතුළු වුණේ. पूजा वट्टी ओलूड तियागेन अंदुमामगे एहिमेहि हेरेमि वटपिट बलमि लंसोनेंदट लंगिन्न एन्नट कियमि एस नटगन रूपडेयक् वगे लंसोनेंद एविद्दि दरुव इनेट अंदवगेन टिक वेलावा कोहोम यन अतरे वटिन गोडिन एलिय वेटेन्नट अरन् गस् कोलन् टिकक् पहेदिलुन् पेवुना कलेव मेद हरियकट गिय अंदुमामा नेवतिला लंसोनेंदट कण्ट करिल्ला किव्वे रहसा मेन्न मेतनयि तेन මෙන්න මේකයි ගහ. වහාම ලංසනෙන්ද දරු පැටියේ ඉනේ රඳවාගෙන ගහ මුල අස්පස් කරන්න පටන් ගත්තා. පූජා වට්ටිය එකතකින් අල්ලගෙනයි අඳ මාම ලංසනෙන්දට උදව් කළේ සුවඳ දුම් අල්ලලා හඳුන් කූරු පත්තු කරන්න. මේ අතර හිටි ගමන් අඳ මාම හරි සිහියකින් නොවේ කියන්න ගත්තා. බුදු වෙන්න දෙවියනේ මම අහිංසකේ. මාව නිදහස් කරන්න. මේ පූජාව ගෙනාවේ නොදනුවත් කමින්. මංගල වරදට සමාව ඉල්ලන්න. අඳුමාම හිටියේ ගහ මුලින් ඈත්ලා උතුරන වතුර කීතලයක මෝඩිය වාගේ සටසට ගෑවිලි අඳුමාම දෙවුලුයි මොකෝ මොකෝ එහුව ලංසනෙන්දට අඳුමාමගේ පිළිතුර උනේ සරම ඇඳගෙන මාව බේරපියෝ මට බැරියෝ ගහ මුල තවම ඇති ඝන ඇඳිරි නිසා කිසිවක් හරියකට පෙනුනේ නැහැ දුක්දෙවගෙනගේ ආවතේව කරන යක්ෂයෙකු වෙන්නට උනේ අඳුමාමගේ සරම ඇඳගෙන හිටියේ ලන්සොනෙන්ද ගහ මුලේ ඉන්න යක්ෂයා ආමතමින් හිමිහිට කිව්වේ අපට අනුකම්පා කළා අද මේ අහිංසකයා නිදහස් කරන්න කියලා. මෙවැනි කන්නලව්වක් කළත් යක්ෂයා සරම තදින් අල්ලගෙනයි හිටියේ. අඳුමාම බයි විවුලන අතර ලන්සොනෙන්ද මහා වේලාවක් යක්ෂයාට කන්නලව් කළා. මේ කලබලෙට දරුව හැරලා විලාප දෙන්න ගත්තා. මේ හේයි අම්මාරුව වෙන අතර හිරුවෙලිය ගස් අතරින් කැලෑවට ටික ටික ගලා එන්න ආරා. ලන්සොනෙන්ද හැකොණකින් බැලුවේ අඳුමාමගේ සරම තදින් අල්ලගෙන හිටි යක්ෂයා දෙසයි. එතන යක්ෂයෙකු හිටියේ නෑ. සරම ගහ මුල උලක ඇමිනිලයි තිබුණේ. මේ දුටු ලන්සොනෙන්දාට හිතුනේ මහා හයියෙන් හිනාවෙන්න. ඒ දේව කෝපයක් ඇති වෙලා තියෙන වෙලාවේ කිසි දෙයක් හොඳ නෑ විහිළුවකට ගන්න. හිමිහිට සරම ගහ මුලේ උලෙන් බේරලා පූජාව පිළිගැන්වීමටයි ලන්සොනෙන්ද සැරසුනේ. හිමිදිරි සීතලේ වුණත් අඳුමාමට හීන් දාඩිය දාලා කන්නලව්වට පසුව යක්ෂයා සරම අතෑරලා ගිහින් කියයි අඳුමාමට හිතුනේ. අඳුමාමට ලන්සොනෙන්දටත් හිතුනේ රුක්දෙවගෙන ගහ උඩ උන් දෙස බලාගෙන ඇතේ කියා. ඒ නිසා ගහ උඩ නොබලා ඉතාම ගෞරවයෙන් හිතුවයි පූජා වට්ටියේ ගහ මුල තිබ්බේ. ගහ මුල වාඩි වෙලා මේ දෙන්න පිම්පෙත් දුන්නේ පුදුම භක්තියකින්. කැලෑවේ ගහ කොළට හානි සිද්ධ නොකරන හැටියට රුක්දෙවගෙනකට වූ පොරොන්දුව නිසා අඳුමාමත් ලන්සොනෙන්දත් තාපහු ගෙදර ගියේ සැනසිලිදායක සිත් ඇතිවයි. එදා කැලෑ සතුන්ට සහ කුරුල්ලන්ට මගුල් කෑමක්. රස කැවිලි පළතුරු ඕනෑ තරම් ගහමුල. ගස් කැපීම නතර කළ නිසා අඳුමාමට කරන්න වැඩක් නැති වෙලා. කාලේ ගත කරන්නේ පිලේ වැල් ඇඳුවද. මෙහෙම ඉඳලා කොහොමද කියා හිටියේ ලන්සොනෙන්දා. දැන් ඉතින් අපි ගොවිතැනක්වත් කරමු. කන්න බොන්න ඕනේ දරු පෙටිය හදා ගන්න ඕනේ. මේවට අතමිට කාසි පණක් ඕනේ කියා හිතලයි අඳුමාම ගොවිතැනක් කිරීමට හිතාගත්තේ. ටික දවසක් ගත වෙන්නට කලින් දෙන්න එකට එකතු වෙලා බිම් කොටන්න පටන් ගත්තා. වැට කැඩුළු බැන්දා, අලබතල මඤ්ඤොක්ක හිටෙව්වා, පලා වර්ග පැලකලා, බංකු හැදීම නතර කළ ගොවිතැනට බැස්සේ ඇයිද යසු ගම්මුන්ට අඳුමාම කිව්වේ ගස් කපලා බංකු හදලා විකුණන එක මහා කරදරකාර වැඩක්. ගොවිතැනක් කළාම අපිට නිකම්ම කන්න ලැබෙනවා. අපේ වත්තමයෙමින් එහාට යන්න ඕනෙත් නැහැ. gedara idimi කරන ගොවිතැන නිසා මටත් උදව් වෙන්න පුළුවන්. ඊටත් වඩා කැලෑවේ ගස් කපන එක කොයිතරම් පව් සිද්ධ වෙන වැඩක්ද? කැලෑවේ කුරුළු කොහේ යන්නද? ඔය ගස් වලට අරග්ගා දෙවි දේවතාවොත් කැලෑවල ඉන්නවලු. ලන්සොනෙන්දත් ඒ කතාවට යමක් එකතු කළා. අඳුමාම රුක් දේවතාවියක දැකලා ගස් කැපීම නතර කළ කසුකුසුවක් ඊ මුලඟක් වගේ ගම්මැද්දෙන් එහා මෙහා යන්න ආරං. ඒත් කිසි කෙනෙකු ඒ ගැන අඳුමාමගෙන් ඇහුවේ නැහැ. අඳුමාමා ඒ ගැන කිසි කෙනෙකුට කිව්වෙත් නැහැ. කැලෑවට වෙන්න ගිය විනාශය වැළැක්ව රුක් දෙවඟන අහසින් වැඩිය කෙනෙක් නොවේ. කැලෑවේ ගස් උඩ ජීවත් වුණ කෙනෙක් නොවේ. ගහකොළට ආදරය කරන ගමීම කෙනෙක්.
ඒ කවරෙක්ද කියලා කැලෑවේ යාළුවෝ නම් දැනගෙන හිටියා. ඔයාලා දන්නවද ඒ කවුද කියලා? ඒ තමයි අපේ ගමේ ඉන්න පුංචි රුවන්.